අද අඟහරුවාද දවසක්. ඉතින් අද මම ඔයාලා හමු වෙන්න ආවේ මගේ පුංචි සතුටු පණිවිඩයකුත් අරගෙනමයි. අද දවස පටන් ගන්න කලින්ම මේ පණිවිඩේ ඔයාලට කියලින්න ඕන කියලා මම හිතුවේ මේ සතුටු මට අරගෙන ආවේ ඔයාලා නිසායි. ඒ මොකක්ද දන්නවද? අද මගේ YouTube channel එකට subscribers ලා 5000ක් සම්පූර්ණ වුණා. ටික ටික මගේ YouTube පවුල ලොකු වෙනවා කියලා දැනෙනකොට ඒක මගේ හිතට ගොඩාක් ලොකු සතුටක් අරගෙන එනවා. ඉතින් මේ සතුට මට අරගෙන ආව ඔයාලා හැමෝටම අද දවසේ පටන් ගන්න කලින්ම මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ සතුටයි ආදරයයි හිතේ තියාගෙන මෙන්න මේ විදිහට තමයි මම අද දවසේ පටන් ගන්න හදන්නේ. අද දවසේ මම ටිකක් උදෙන්ම පටන් ගන්නයි හිතාගත්තේ. මොකද අද මම ගෙදර ඩීප් ක්ලීනින් කරන දවස. ඉතින් මගේ හස්බන්ඩ් ෂොප් එකට යන්න කලින් අපි දෙන්නටම මම මේ උදේ කෑම ලෑස්ති කරන ගමන් තමයි ඉන්නේ. අද දවසේ කරගන්න මට ගොඩාක් වැඩ තියෙන නිසා මම පොඩි සරල කෑමක් තමයි අද අපි දෙන්නගේ උදේ කෑම විදිහට හදාගන්නේ. අපි දෙන්නගේ උදේ කෑමට මම අද මේ හදන්නේ ඕට්ස් එකක්. අපි දෙන්නම වැඩි ඕට්ස් වලට කැමති නැහැ. ඒ වුණාට අද මට වෙලාවත් අඩු නිසා ඉක්මනට මේක හදාගන්නත් පුළුවන් නිසා තමයි මම උදේ කෑමට අපි දෙන්නට ඕට්ස් එකක් හදාගන්නවා කියලා හිතුවේ. ओट्स टिक कप दालाकट किरीम दाला मुल रैक फ्रिज के दाला तमाइ हो नाट मम मेक ये प्लान कर लदप ब्रेकफास्ट नेमे ए निशा मम किरी दाला ओट्स एकट विना पहाक वगे तमाइ तिब्बे इतिन अद मम मगे ओट्स एकट एकतुकर गे मेन मे ब्रेकफास्ट मिक्स ඕනේ නම් ඔයාලට පළතුරු එකතු කරගන්නත් පුළුවන්. අද මගේ ළඟ පළතුරු මුකුත් නැති නිසා තමයි මම මේ බ්‍රෙක්ෆාස්ට් මික්ස් එක එකතු කරගන්නවා කියලා හිතුවේ. මේ විදියට ඕට්ස් හදද්දී ඒක ඔයාලා කැමති විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. තියෙනවා නම් අපිට මේකට චියා සීඩ්ස්, යෝගට්, පැණි වගේ දේවල් උනත් එකතු කරගන්න පුළුවන්. ඒ වුණාට මම අද මේකට පැණි සීනි යෝගට් එහෙමනම් දාන්නේ නැහැ. මොකද මම ඕට්ස් වලට එකතු කරන බ්‍රෙක්ෆාස්ට් මික්ස් එක ටිකක් පැණි රස නිසා. කොච්චර වෙලා ගියත් හදාගත්ත දේ ලස්සනට පිළිවෙලට පිළිගන්වන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ. ඉතින් හස්බන්ඩ් ලෑස්ති වෙලා බුදුන් වැඳලා ඉවර වෙනකන් මම වෙලා අරගෙන අපි දෙන්නගේ උදේ කෑම මේ විදිහට හදාගෙන ඉවර කරගත්තා. ගොඩක් මහන්සි වුණත් අවසානයේ මේ විදිහට දකිද්දී ඒක මගේ හිතට නම් ලොකු සතුටක් අරගෙන එනවා. ඉතින් හස්බන්ඩ් දැන් ෂොප් එකට යන්නත් ඕන නිසා මමත් එයත් එක්කම වාඩි වෙලා අපි දෙන්නත් එක්කම අපේ උදේ කෑම අරගත්තා. හස්බන්ඩ් ගියාට පස්සේ ටික වෙලාවක් ඉඳලා අද දවසේ ප්ලෑන් කරපු වැඩ ටික පටන් ගන්න තමයි මම මේ හදන්නේ. මේ දවස්වල එක දිගටම ටිකක් මම බිසි වුණ නිසා මට වැඩි වෙලාවක් ගෙදර අස්කරන දේවල් වලට යොමු කරන්න බැරි වුණා. ඉතින් මගේ කවුන්ටර් ටොප් එකයි මේ රාක්කයයි ටිකක් පිරිසිදු කරලා වෙනසක් කරගන්න තමයි අද මම හිතුවේ. ගෙදර බඩු වැඩි කාලයක් එකම තැන තියලා තියෙනකොට මට ලොකු ඒකාකාරී බවක් දැනෙනවා. ඉතින් මම නිතරම උත්සාහ ගන්නවා පුළුවන් හැම වෙලාවකම ගෙදර බඩු තියෙන තැන් වලින් මාරු කරලා වෙනසක් කරන්න. ඉතින් මම මුලින්ම මේ රාක්කවල තියෙන බඩු ටික අයින් කරලා හොඳ පිරිසිදු වතුරෙන් මේ රාක්ක තුනම පිහද ගන්නවා. පහුණු දවස් ටිකේ මට තිබුණු වැඩත් එක්ක එක දිගටම මාසයක් විතර මට ගෙදර ඩීප් ක්ලීනින් කරගන්න බැරි වුණා. ඒක නිසායි මම මේ රාක්කවල දූවිලි ගසන්නේ නැතුව එකපාරම පිරිසිදු වතුරෙන් මේ රාක්ක ටික පිහද ගන්නවා කියලා හිතුවේ.
මගේ කවුන්ටර් ටොප් එක උඩත් දැන් මම නිතර පාවිච්චියට ගන්න නැති බඩු ගොඩක් පිරීලා තියෙනවා. ඉතින් මම අද මේ බඩු ටික කවුන්ටර් ටොප් එක උඩින් නස් කරලා ලස්සනට මගේ රාක්කේ තට්ටු වල නිතර ගන්න ලේසි වෙන විදිහට තියා ගන්නවා කියලා තමයි හිතුවේ. කුසිය ගොඩක් ලොකුත් නැත්නම් ඒකේ අනවශ්‍ය විදිහට බඩුත් පිරීලා තියෙනවා නම් අපිට හිත නිදහස් අපේ උයන පිහන කටයුතුවත් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මම නිතරම උත්සාහ ගන්නේ අත්‍යවශ්‍ය බඩු විතරක් මගේ කුසියේ තියාගන්න. අනවශ්‍ය බඩු හැමදේම අයින් කරලා අත්‍යවශ්‍ය බඩු විතරක් තියාගත්තම ඒකෙන් කුසියට අමුතුම ලස්සනක් පිළිවෙලක් එකතු වෙනවා කියලයි මම නම් හිතන්නේ. ඒ වගේම අද මම මගේ ටී කෝන එකත් වෙනස් කරගන්නවා කියලා හිතුවා. මම පිටිසීනි දාපු මේ බෝතල් දෙක ටික දවසකට අයින් කරලා ආයෙත් පරණ බෝතල් දෙකම අරගත්තා. ඒකෙන් මගේ ටී කෝන එකටත් පොඩි හරි වෙනසක් එකතු වෙනවනේ. ඒ වගේම තමයි මම මගේ ගෙදර පිරිසිදු කරන එක ගොඩාක් විඳින කෙනෙක්. සමහර කම්මැලි දවසුත් නැතුවම නෙමෙයි. ඒත් පුළුවන් හැම වෙලාවකම මම ගෙදර පිරිසිදුව තියාගන්න තමයි උත්සාහ ගන්නෙ. පිරිසිදුවට පිළිවෙලට තියෙන ගෙදරක් කියන්නේ එතන තමයි ඉතින් මම ඉන්න කැමැතිම තැන. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ කවුන්ටර් ටොප් එක උඩ තියෙන අනවශ්‍ය බඩු අරගෙන ඒව මේ රාක්කෙන් පිළිවෙලට තියලා මම මෙතන අස් කරගත්තේ. ඔයාලට කියන්න මට තව පුංචි දෙයක් තියෙනවා. මගේ පුංචි කුස්සිය ගැන මම කරපු වීඩියෝ එක මේ වෙනකොට ලක්ෂයකටත් වඩා වැඩි පිරිසක් බලලා තියෙනවා. අඩු වියදමකින් මම හදාගත්ත මගේ කිචන් එක දැකලා ගොඩක් දෙනෙක් එයාලගේ කිචන් එකත් ඒ විදිහට හදාගන්නවා කියලා මොටිවේට් වෙලා තිබුණා. තවත් සමහර අය මගේ වීඩියෝ එක දැකලා එයාලගේ දුක සතුට එයාලගේ කැමැති අකමැති දේවල් මාත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මේ විදිහට මගේ වීඩියෝස් බලන ඔයාලගේ අදහස් මාත් එක්ක ෂෙයා කරගන්න එක මට නම් ගොඩාක් ලොකු සතුටක්. ඒ වගේමයි කිහිප දෙනෙක් මගේ කිචන් එකේ අවන් එක උඩ තියෙන දේවල් දැකලා එයාලගේ අත්දැකීම් මාත් එක්ක බෙදාගත්තා. අවන් එක උඩ ඕනවට වඩා බඩු තියලා තිබ්බම ඒක අවන් එකට නරක විදිහට බලපානවා කියලයි මට එයාලා කියලා තිබුණේ. අත්දැකීම් කියනවනේ කෙනෙක් ලබන ලොකුම අධ්‍යාපනය. ඉතින් මට මීට කලින් එහෙම අත්දැකීමක් නොතිබුණු නිසාත් මම ඒ අය කියන දේ ගැන හිතලා අද මගේ අවන්නේ කුඩ තියෙන බඩු ටික අස්කර ගන්නවා කියලා තමයි හිතුවේ. මම මේ ගෙදර පාවිච්චි කරන හැම බඩුවකටම ගොඩක් ආදරේ. මොකද අපි මේ හැමදේම අරන් තියෙන්නේ ගොඩක් මහන්සි වෙලානේ. ඉතින් මොකටද අපි මහන්සි වෙලා අරගත්තු දේවල් දන දනම නාස්ති කරගන්නේ. මගේ අත්දැකීම් මම මේ විදිහට ඔයාලත් එක්ක බෙදා ගන්නවා වගේම ඔයාලගේ අත්දැකීමුත් මාත් එක්ක බෙදා ගන්නවා නම් මම ගොඩක්ම කැමතියි. ජීවිතේ තවත් හොඳ විදිහට වෙනස් කරගන්න ඒ අත්දැකීම් අපි හැමෝටම උදව්වක් වේවි කියලයි මම හැමදාම හිතන්නේ. ඒ වගේමයි අපි ජීවත් වෙන තැන කොතන වුණත් එතන පිරිසිදුකම පිළිවෙල නඩත්තු කරගන්න පුරුදු වෙන්න ඕනේ. තණ්හාවෙන් පිරිච්ච සල්ලි මැත්තේම නැහෙන සමහර ගැහණු පිරිමි අතරේ ජීවිතේ කියන්නේ තමන්ගේ පවුල සතුට සැනසීම කියලා විශ්වාස කරන තැනක ජීවත් වෙන්න. ජීවත් වෙන්න සල්ලි ඕනේ තමයි. ඒත් සල්ලිම ජීවිතේ කරගත්ත මිනිස්සු අද කාලේ සහෝදර බැඳීම් හිතවත්කම් කියන්නේ මොනවද කියලාවත් අඳුරන්නේ නැහැ. ඒ නිසා අපි නිතරම මතක තියාගන්න ඕනේ දවසක අපි අරගෙන යන්නේ අපි කරපු හොඳ නරක විතරක්මයි කියලා. දැන් ටික දවසක ඉඳන් මම මගේ මිරිස් තුන පහ ඉවර වෙනකන් අලුතින් මිරිස් තුන පහ බෝතල් වලට දාගත්තේ නැහැ. තුන පහ ටික ඔක්කොම ඉවර වෙනකන් ඉඳලා එකටම මේ බෝතල් ටික සෝදගන්න තමයි මම අද මේ හදන්නේ. ඒ වගේමයි මාසෙට එක වතාවක් අනිවාර්යෙන් මම මගේ තුන පහ බෝතල් ටික සෝදලා පිරිසිදු කරගන්නවා.
දවසට දෙතුන් වතාවක් උයන ගමන් අතින් අල්ලන මේ බෝතල් හොඳ පිරිසිදුවට තියාගන්න නම් අපි ඒකත් පුරුද්දක් විදිහටම කරන්න ඕනේ. අද මට ටිකක් වැඩ වැඩි දවසක් නිසා මට මේ බෝතල් සෝදලා අවුවේ වේලෙන්න නම් තියන්න වෙලාවක් නැහැ. ඒක නිසා මම හොඳ පිරිසිදු රෙදි කෑල්ලකින් මේ තුන පහ බෝතල් ටික ඔක්කොම පිහද ගන්නවා. ඉතින් දැන් තුන පහ බෝතල් ටික ඔක්කොම පිරිසිදු කරලා වේලගෙන නම් ඉවරයි. දැන් මම මේ හදන්නේ පිරිසිදු කරගත්ත බෝතල් ටිකට අලුතින් මිරිස් කුඩු තුන පහ කුඩු ටික එකතු කරගන්න. මිරිස් තුන පහ බෝතල් වලට දාගෙන ඉවර කරලා මගේ රැක් එකත් පිහදලා පිරිසිදු කරගෙන එතනින් මම දැන් ලස්සනට මගේ තුන පහ බෝතල් ටික තියාගන්නවා. ඒ වගේමයි මම ගොඩක් කැමති මේ ඕපන් ෂෙල්ස් වලට. පැන්ට්‍රි කබඩ්ස් වගේම කිචන් එකට මේ වගේ ඕපන් ෂෙල්ස් තියෙනකොට ඒකෙන් කුස්සියට ස්වභාවික ලස්සනක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මගේ කවුන්ටර් ටොප් එකයි තුන පහ රාක්කයයි ටී කෝනර් එකයි මෙන්න මේ විදිහට තමයි මම ලස්සනට අස් කරලා ඉවර කරගත්තේ. ටිකක් මහන්සි තමයි. ඒ වුණාට මෙහෙම දකිද්දී මට නම් හරිම ආසයි. උදේවරුවට ප්ලෑන් කරගත්ත වැඩවලින් ගොඩක් දේවල් මම දැන් ඉවර කරගෙනයි තියෙන්නේ. දැන් මට තියෙන්නේ ගෑස් ලිප පිරිසිදු කරලා ෆ්‍රිජ් එකත් අස් කරගෙන කෑම මේසෙ උඩ අස් කරලා ගේ අතු ගාලා දාන්න විතරයි. උයලා ඉවර වුණාම වගේම උයන්න පටන් ගන්නකොටත් ලිප ගොඩක් පිරිසිදුවට මම තියා ගන්නවා. ගෑස් ලිප ඉක්මනටම දිරන්නේ මල අල්ලන්නේ අපි ඒක හරියට පිරිසිදු කරන්නේ නැතුව පාවිච්චි කරාම කියලායි මම නම් හිතන්නේ. ඒ වගේමයි ෆ්‍රිජ් එකත්. සති තුනකට පාරක්වත් මම අනිවාර්යෙන් ෆ්‍රිජ් එක ඩීප්ලි ක්ලීන් කරගන්නවා. මොකද අපි ගෙදරට මේ දේවල් අරගෙන තියන්නේ අවුරුද්දකට දෙකකට නෙමෙයිනේ. ඉතින් මේ දේවල් අපි පාවිච්චි කරනවා වගේම පරිස්සම් කරගන්න එකත් අපේ යුතුයකමක්. භාජන ටිකත් හොදලා සිංක් එකත් මැදලා මම දැන් මේ ගේ අතු ගා ගන්න තමයි හදන්නේ. දැන් ඉතින් උදේවරුවේ වැඩ කොටස නම් ඉවරයි. ටිකක් පරක්කු වෙලත් නිසා මම දැන් අපි දෙන්නගේ දවල් කෑම ලෑස්ති කරගන්න තමයි මේ හදන්නේ. අද ඉතින් මට ටිකක් ලොකු දේවල් හදන්න වෙලාව නම් මදි වෙයි. ඒ නිසා මම හිතුවා අද අපි දෙන්නගේ දවල් කෑමට ගෝවා මල් අල බොන්චි කැරට් එහෙම එකට දාලා වෑංජනයක් හදලා සෝයා මී ඩෙවල් එකක් හදන්න. උදේටත් ගත්තේ සරල කෑමක් නිසා හස්බන්ඩ්ටත් දැන් බඩගිනි ඇති. ඒ නිසා එයා කෑමට එන්න කලින්ම මම අපි දෙන්නට දවල් කෑම ලෑස්ති කරලා ඉවර කරගන්න ඕනේ. ඉතින් මම මුලින්ම අද හදන හැමදේම එකවර කපලා සූදානම් කරගන්නවා. ඒකෙන් මට තවත් ඉක්මනට මේ උයන වැඩේ කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මම මේ විදිහට ඔක්කොම එකට දාලා හදන්නේ චොප්සි එකක් වගේ දෙයක්. ඒ වුණාට අද මට හිතුණා අල කැරට් බොන්චි ගෝවා මල් ඔක්කොම එකට දාලා වෑංජනයක් හදලා බලන්න. මුලින්ම ගෝවා මල් ටික කෑලිවලට කඩාගෙන උණු වතුරට ලුණු ටිකක් දාලා විනාඩි 15ක් විතර ඒක තම්බල පිරිසිදු කරගත්තා. දැන් තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට ආබෑට ටිකක් එකතු කරලා ඒ ටික පුපුරගෙන එනකොට
ලූණු සුදු ලූණු කරපිංචා එහෙම දාලා ඒ ටික හොඳට තෙම්පරාදු කර ගන්නවා. ඊට පස්සේ ඒ ටික තෙම්පරාදු වීගෙන එනකොට මම ඒකට තැම්බෙන්න ටිකක් වෙලා යන අලයි කැරට් ටිකයි එකතු කරලා පියනෙන් වහගෙන තෙලෙන් මේ ටික තැම්බ ගන්නවා. මේ අලයි කැරටුයි තෙලෙන් තෙම්පරාදු වෙද්දි එන සුවඳට මගේ නම් බඩගිනි තවත් වැඩි වෙනවා. ඔන්න ඉතින් දැන් අලයි කැරටුයි හොඳට තෙලේ තෙම්පරාදු වෙලා තැඹිලයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වෙලාවේදී මම මේ මිශ්‍රණයට ගෝවා මල් ටික එකතු කරලා අවශ්‍ය කුළුබඩු ටිකත් එකතු කරලා ආයෙත් කලවම් කරලා ටික වෙලාවක් වහලා තියෙනවා. මම සාමාන්‍ය විදිහට මේ වෑංජනයටත් එකතු කරගත්තේ මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු ලුණු කුඩු විතරමයි. මේ එළවලු ඔක්කොම තැඹිලා ඉවර වුණාට පස්සේ අන්තිමටම තමයි මම බොන්චි ටික මේකට එකතු කරගන්නේ. බොන්චි ගොඩක් වෙලා ආවොත් ඒකේ ලස්සන පාට වෙනස් වෙනවනේ. ඒ නිසා තමයි මම බොන්චි මේකට අන්තිමටම එකතු කරගන්නේ. ඉතින් මේ විදිහට ඒ වෑංජනේ ආයෙත් ටිකක් තැඹෙන්න තියලා මම මේ පැත්තේ ලිපේ සෝයා මීට් එක ඩෙවල් දා ගන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් මම උයලා ඉවර වෙන්න කලින්ම හස්බන්ඩ් දවල් කෑමට ගෙදර ආවා. එයා ඉතින් දන්නවනේ අද මම ගෙදරස් කරන බව. ඒ නිසා මට මුකුත් කියන්නේ නැතුවම එයා බඩගින්නෙම මම උයලා ඉවර වෙනකන් මාත් එක්ක කතා කර කර හිටියා. ඔන්න මම ඒ අතරේ මගේ කරී එකට මිටි කිරි ටිකක් දාලා ඒක ටිකක් හිඳෙන්න අඩු ගින්දරේ තියලා තිබ්බා. ඉතින් අපි දෙන්නටම දැන් ගොඩක් බඩගිනි නිසා මම ඉක්මනට මෙන්න මේ විදිහට සෝයා මීට් ටිකත් හදලා ඉවර කරගත්තා. ඉතින් ඔන්න මම දැන් අපි දෙන්නගේ දවල් කෑම හදාගෙන නම් ඉවරයි. වෙන භාජනවලට මාරු කරන්නවත් නැතුවම උයාගත්ත භාජන එක්කම කෑම මේසෙන් තියලා අපි දෙන්න ඉක්මනටම අපේ දවල් කෑම අරගත්තා. ඇත්තටම හිතුවට වඩා කෑම අද රසට තිබුණා. සමහර දවස් තියෙනවා අපි හිතලම ඉවුවත් රසට එන්නේ නැති දවස්. ඒත් සමහර දවස් තියෙනවා කොච්චර කලබලෙන් ඉවුවත් ගොඩක් කෑම රසට එන දවස්. ඉතින් අදත් අන්න ඒ වගේ දවසක් කියලායි මට නම් හිතුනේ. දවල් කෑම අරගෙන ටික වෙලාවක් ඉඳලා මම දැන් බැල්කනි එක අස් කරගන්න තමයි යන්නේ. හස්බන්ඩ් ළඟදී දවසක එයාගේ පොඩි වැඩ වගේකට අනුරාධපුරේ ගියා. ඉතින් ඒ ගිහින් එන ගමන් මට මෙන්න මේ ලස්සන රතු රෝස පැලේ එයා අරන් ඇවිත් තිබුණා. ඉතින් දැන් මේ රෝස පැලේ මම මේ පෝච්චිය ලස්සනට පැල කරගන්න තමයි මේ හදන්නේ. මම කාලයක් මල් පිපෙන්නේ නැති කොළපාට විතරක් තියෙන පැලවලට ගොඩක් ආස වුණා. ඒත් ළඟකදී ඉඳන් ලස්සන පාට පාට මල් පිපෙන පුංචි පැල ටිකකුත් මගේ මේ බැල්කනි එකට ගන්න ඕන කියලා මම හස්බන්ඩ් කීකිය තමයි හිටියේ. ඉතින් එයාට ඒක මතක් වෙලාමලු මේ රෝස පැලේ මට අරගෙන ආවේ. ගැහැණු හිතක් හොඳින් තේරුම් ගන්න පුළුවන් පාටන කෙනෙක් අපේ ජීවිතේට මුණ ගැහෙනවා කියලා කියන්නේ මොන ප්‍රශ්න තිබුණත් ඒක අපි ජීවිතේ ලබන ලොකුම භාග්යක් කියලායි මම නම් හිතන්නේ. ඉතින් මල් පැලෙත් මේ විදිහට ඉඳලා බැල්කනි එක හොඳට අතුගාලා අස් කරලා හොදගත්තම මේ මාසෙට මගේ ඩීප් ක්ලීනින් කොටස නම් ඉවරයි. හස්බන්ඩ් හයහමාර වෙනකොට මාව ගන්නෙනවා කිව්ව නිසා මේ වැඩ ඔක්කොම ඉවර කරලා මම ඉක්මනටම වොෂ් එකකුත් දාගන්න ඕනේ. ඉතින් සමහරු හිතනවා ඇති පිළිවෙල පිරිසිදුකම ජීවිතයකට ගෙදරකට මේ තරම්ම ඕනද කියලා.
ඒත් එහෙම නෙමෙයි තමන්ට පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ අන්නේ සීමාව ඇතුලේ තමන්ට පුළුවන් උපරිමයෙන් පිරිසිදුකම පිළිවෙල රැකගන්න අපි පුරුදු වෙන්න ඕනේ එහෙම පිළිවෙලක් ජීවිතේ කිට්ටුවකටවත් නොගත් අය ලස්සනට පිළිවෙලකට ජීවත් වෙන කෙනාට අනේ මෙයාගේ මවාපෑම් කියලා ලෝකෙට කියන්න පුළුවන් ඒ තමන්ට ඒ දේ කරන්න බැරි නම් වෙන කෙනෙක් පිළිවෙලට ලස්සනට ප්‍රශ්න මැද්දේ උනත් ජීවත් වෙන විදිහ දැකලා හරි සතුටු වෙන්න පුරුදු වෙන්න කොච්චරවත් අනිත් අයට පිංපව් වල ආදීනව කියලා දුන්නත් වැඩක් නැහැ තමන්ගේ හිතේ පිරিলা තියෙන්නේ ඊර්ෂියාවයි කුහකකමයි නම් අනිත් අයට ඊර්ෂියා කරලා වෛර කරලා කවදාවත් ඉතින් අපිට ලැබෙන දෙයක් නැහැනේ ඒ නිසා පුළුවන් තරම් අපේ මනස සැහැල්ලුවෙන් තියාගෙන තව කෙනෙක්ගේ සතුටක් දැකලා හදවතින්ම සතුටු වෙන්න පුළුවන් විදිහේ විවෘත මනසක් ඇති කරගන්න අපි හැමෝම පුරුදු වෙමු. ඔක්කොම වැඩ ඉවර කරලා එනකොට මට නම් ගොඩාක් මහන්සි. ඉතින් මම ඉක්මනටම ගිහිල්ලා වොෂ් එකක් දාගෙන එන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි වැඩ ගොඩාරියක් එක්ක අද මගේ දවස මම ගත කරේ. අපි මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ අපිට ජීවිතේ හිමිවන දේවල් වලට වඩා තියෙන්නේ අහිමිවන දේවල්. ඉතින් වැදගත් වෙන්නේ හිමිවන දේෙන් ලැබෙන සතුටවත් අහිමිවන දේෙන් ලැබෙන දුකවත් නෙමෙයි. අපිට ලැබෙන ප්‍රතිඵලය දරා ගන්න සුදුසු ආත්ම ශක්තියක් අපිට තියනවද කියන එකයි. ඒ නිසා අපි හැමෝම කොච්චර අමාරු වුණත් මේ ජීවිතේ මොන වගේ දෙයක්ද කියලා හොඳින් අවබෝධ කරගෙන ජීවත් වෙමු. ඉතින් ආයෙත් දවසක අපි හමු වෙනකන් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න.